නෑ විශේෂයෙන්ම ගරු අග්‍රමාත්‍යතුමා ගරු අග්‍රමාත්‍යවරයා බඩ පත් වෙලා අප සන්ධානය නැත්නම් පොජන පෙරමුණ ප්‍රධානතම පක්ෂයේ විදිහට එතුමා මහජන පක්ෂයේ කාර්යාලයට යන්නත් ප්‍රථම කළගුණ දැක්වීමක් විදිහට පොජන පෙරමුණ කාර්යාලයට ඇවිල්ලා අපේ පක්ෂයේ ප්‍රධානීන් අනුබද්ධ සංවිධාන සහ ක්‍රියාකාරී මුණ ගැහුණා. ඉතින් මම හිතන්නේ අපි විශේෂයෙන් පොජන පෙරමුණ විදිහට ගරු අග්‍රමාත්‍යතුමාට අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඉතාමත් ශක්තිමත් ආණ්ඩුවක් හදලා මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කරගන්නේ අවශ්‍ය වැඩපිළිවෙල ගරු ජනාධිපතිතුමත් එක්ක කැබිනට් මණ්ඩලයත් එක්ක ක්‍රියාත්මක කරන්න. ඔව් දැන් මේ නෝට තරුණ පක්ෂ ආණ්ඩුවක් සඳහා සියලු දෙනාගේම මේ නෝට දැන් සජිත් පිළිම් පවා කොළෙලියක් දැල්ලිලා තියෙනවා. මොකද දැන් ඔබතුමාලා ඒක දකින්නේ? නෑ අපි පොජන පෙරමුණ විදියට අපේ හිටපු ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අයින් වුණේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න අවශ්‍ය පරිසර නිර්මාණය කරන්න. ඒ වගේම ගරු අග්‍රමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා අයින් වුණෙත් ඒ අවශ්‍ය පරිසර නිර්මාණය කරන්න. ඉතින් අධිකව ජනාධිපතිතුමාට පුළුවන් එයත් එක්ක සාකච්ඡා කරලා ඒ වැඩ පිළිවිල නිර්මාණය කරගන්න. පොජන පෙරමුණ විදියට මේ රටට හිතකර සෑම කාරණයකදීම අධිකව ජනාධිපතිතුමාට අපි සහයෝගය ලබා දෙනවා. ඒ වගේම තමයි ගරු අග්‍රමාත්‍යතුමා විශේෂයෙන්ම ගරු අග්‍රමාත්‍යතුමා පොජන පෙරමුණේ අපේ සන්ධානයේ නියෝජනය කරන අපේ ජ්‍යෙෂ්ඨ නායකයෙක්. එතුමාටත් අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඔව් මේ නෝකට දැන් ගෝල් ෆේස් අරගල කරුවාට ඉවත් වෙමින් පවතිනවා. ඒක සමගම මේ නෝකට මර්ධන ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. මෙතන ගෝල් ෆේස් අලකරකරුවන්ගේ ඉල්ලීමක් තිබේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට යන්න කියන කාරණය. හැබැයි එතනින් එහාට එයාට සලස්මක් තිබ්බේ නැහැ. ඒ ගෝඨාභය මහත්තයා අයින් වුණා වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව එයාට අවබෝධයක් තිබ්බේ නැහැ. හැබැයි කිසිදාක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අයින් වුණා. අතිගෞරව රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනාධිපතිවරයා බඩ පාර්ලිමේන්තුවෙන් තීරීපත් වුණා. දැන් එතුමාගේ අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අවසරය ලබා දෙන්න ඕනේ. ඉතින් කැරල්ලක් නිර්මාණය කරොත් කැරල්ල මර්ධනය මඩ පවත්වන්න පුළුවන් මර්ධනයකින් පමණයි. එහෙම නැතු වෙන ක්‍රමවේදයක් නැහැ නේ. මේ මේ ක්‍රමවේදය හොඳයි කියලාද කියන්නේ මේ රහණනේ පළවෙනි කාරණය තමයි නීති හා සාමය ආරක්ෂා කරන්න. මේ නීති හා සාමය ආරක්ෂා කිරීමේදී ඔබට මට මාධ්‍යවේදීක් විදිහට ඔබට දේශපාලනඥයෙක් විදිහට මට ඒ වගේ මෙරටේ සෑම පුරවැසියෙක්ටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසර නිර්මාණය වෙන්න ඕනේ. ඔව් දැන් මේ නෝකට දැන් ඔවුන් දැන් ඉවත් වීමත් සමග ඔබතුමත් හිතන්නේ මේක මේ හොඳ තත්ත්වයක් තුළ මේ වෙයි කියලාද රට පුරවනවා? නෑ මම දන්නේ පළවෙනි කාරණය මේ ගෝල් ෆේස් අරගලය කියන්නේ ඉතාමත් සුළු ගැටලුවක්. හැබැයි මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න බොහොමයක් තියෙනවා. ඉතින් මම කියන්නේ ආණ්ඩුවක් විදිහට දේශපාලනඥ විදිහට අපි සියුදනම එකතු වෙලා ඒ ප්‍රශ්නවල විසඳුමක් ලබා දෙන අපි කටයුතු කරන්න ඕනේ. ගෝලීය වසංගතයක් අපේ ලෝකයේ මෙවෙනකොට ක්‍රියාත්මක වෙනවා. කොවිඩ් 19 වසංගතය තාම අවසන් නැහැ. අලුත් වසංගත තත්ත්වයන් බිහි වෙන බව මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනුම් දීලා තියෙනවා. ඒ වගේම යුක්‍රේන් රුසියානු අතර ගැටුමක් ඇති වෙලා තියෙනවා. ගෝලීය දේශපාලනය තුළ යම් වෙනස් වීම් පවතිනවා. ඉතින් මේවත් දෙක රටේ ජනතාවගේ ගැටළු වලට අපි විසඳුම් ලබා දෙන්න අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ ගෝල් ෆේස් කියන්නේ පොඩි ප්‍රශ්නයක් විතරයි. ඔව් මේ වෙනකොට දැන් මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් සමග දැන් ඔබ යම් කිසි විදියක ඇමතිකම ලබා දුන්නොත් ඔබතුමා බාර ගන්නවද? නෑ මම දන්නේ අපේ පක්ෂයෙන් ලැබෙන අමාත්‍ය ධූර කවට ලැබෙන්නේ කියන එක පිළිබඳව අපේ පක්ෂයේ තීන්දුව කරන්න ඕනේ. ඒක පෞද්ගලිකව මම තීන්දුව කරන්න යන්නේ නැහැ. දැන් මේ වෙනකොට අපි දකිනවා නෙළුම් මාවතේ නායකෙක් නොමැති ගාන තවමත් ඔබතුමා කියන්නේ මේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි මේ පක්ෂයේ නායකයා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්මයා නිර්මාතෘවරයා විදිහට කටයුතු කරනවා. ඒ වගේම අපේ පක්ෂය මේ වෙනකොට ලංකාවේ ඉතාමත් ක්‍රියාකාරී පක්ෂයක් බවට තවමත් කටයුතු කරනවා. ඉතින් යම් යම් අවස්ථාවල පසුබෑම් සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙලාවට අපි අඩියක් පස්සේ අරන් නැවත වතාවක් මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් මම හැමතිස්සෙම කියන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදීව තමයි මේ රටේ ආණ්ඩු වෙනස් විය යුත්තේ. සහ ආණ්ඩුපත් වෙන්න ඕනේ. ඉතින් ඊළඟ මැතිවරණ වලට අපි සූදානම් වෙනවා. හැබැයි එතකන් මම හිතන්නේ මැතිවරණ ගැන කල්පනා කරන්නේ නැතුව රටේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කරගන්න අපි සහයෝගය ලබා දෙන්න ඕනේ. ඔබතුමා කියන්නේ දැන් ඔබතුමත් මේ ශක්තියෝම මේනකොට දැන් සංවිධායකවරයෙක් වගේ කටයුතු කරනවා. මම නෙළුම් පොජන පෙරමුණේ සමාජිකයෙක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ වගේම මම වගේ තවත් විශාල පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ පොජන පෙරමුණේ හින්දා පාර්ලිමේන්තුවට ආපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු විශාල පිරිසක් ඉන්නේ. ඉතින් අපිට වකිමක් තියෙන අපේ චන්දිදීප අයගේ ඒ අවශ්‍යතාවය නිතු කරා. ඔබතුමාට දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබතුමා ගඟෙන් එතර කරන්න තමයි මේ හදන්නේ කියලා සමාජ මතයක් තියෙනවා. මොකද ඔබතුමා ඒකට දෙන උත්තරේ? නෑ ඔය මතය අදයි ආපු එකක් නෙවෙයි. දේශපාලනික වශයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මිත්‍රත්වය අරගෙන දිගින් දිගටම මඩ ගහන්න උත්සාහ කෙරුවා. සා උත්සාහ කරනවා. ඉතින් දේශපාලනික වශයෙන් ඩීල් එකක් දාන්නම් දාන්න තිබි ඩලසලහප් වෙන මහත්තයා එක. මොකද එතුමා අපේ අල්ලපු ගමේ නාති වෙන අමාත්‍යවරයෙක්. එතුමා එක්ක තමයි දේශපාලන ඩීල් එකක් දාන්න ඕන. දැන් මේ වෙලාවේ අපි පොජන පෙරමුණ විදිහට මන්ත්‍රී කණ්ඩායම විදිහට රටේ අවශ්‍යතාවය ඉටු කරා මිසක් වෙනත් කාරණයක් නෙවෙයි. ඔබතුමා කියන්නේ දැන් මහ බැංකු හොරකමක් වෙලාම නැද්ද? නෑ ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා මේ වෙනකොට පැවැත් වෙනවා. ඉතින් මේ පරීක්ෂණ වලට මම හිතන්නේ අධිකරණ හමුවේ නඩු මේ වෙනකොටත් ගොනු කරලා තියෙනවා. ඒ නඩු ගොනු කරපුවාට අධිකරණ වලින් ලැබිය යුතු නඩු තීන්දුව වලට අපි කලින් ප්‍රකාශ කිරීම අධිකරණේ පවතින නඩුවක්. ඒ පිළිබඳව අපි ප්‍රකාශ කිරීම සාධාරණ නෑ. හැබැයි මම හිතන්නේ අධිකරණය තුල ඒ සඳහා සාධාරණ කිස්තු වේ කියලා බලාපොරොත්තු වෙනවා.